දැන් කොළපාට නිල්පාට පැත්තේ අලු කර්මාන්ත ශාලා ටිකක් දාලා, ෆැක්ටරි ටිකක් දාලා, ඒ වගේ ටොන් මෙට්‍රික් ටොන් ගන්නට බඩු හදනවලු. මොනවද දන්නවද? මඩ අවලාද හදනවලු, නිෂ්පාදනය කරනවද? මඩ අවලාද නිෂ්පාදනය කරනවා. දැන් ටික ටික එළියට දානවා, වෙරඳ පොළට දානවා, ඈ බඩු දානවා, ඈ දානවා. ඔය අතරේ හාලුත් එවනවා, ඈ එවනවා, එවනවා, ඔක්කොම එවනවා. ඔය ඔක්කොම කර්මාන්ත ශාලා වල ඒවා දානකොට අපි උන් ගන්නට වැටෙන්න අපි කැමති නැහැ. අපි දැනුම බෙදමු, අපි මිනිස්සු දැනුවත් කරමු, මිනිස්සු සත්‍ය කියමු, මිනිස්සුන්ට ධෛර්යය හදමු, මිනිස්සුන්ට අරමුණක් හදමු, මිනිස්සු සිහිනයක් හදමු, මේ රට හදන්න. ආන්න එක අපේ වගකීම. ඒ නිසා ඉතිහාසය බලන්න. අපි රනිල්ලට, රාජපක්ෂලට, ප්‍රේමදාසලට ඔක්කොටම රොත්ත මුරුත්තට කියන්නේ උඹලා පරණ ක්‍රම පාවිච්චි කරන්නේ. ඕවා දැන් පරණ, ඕවා යල්පැන ගිහිල්ලා. කල් ඉකුත් වූ දේශපාලනයක්, ඒක කල් ඉකුත් වූ දේශපාලනයක්. ඔය බඩු බෙදිලි වලින් බෑ. ඉස්සර මතකද බෙදුවා ලැට් පෝච්චි, ටකරන් තහඩු, රැකියා ඉල්ලුම් පත්‍ර. අපි මේ සැරේ වැඩියෙන් එවනවා, ඈ අපි බලවත් වෙනකොට උන් බය වෙනවා. බය වෙනකොට හිතනවා මේ සැරේ මේ කෑගලු සෙනඟ හරවන්න නම් වැඩියෙන් දෙන්න ඕනේ කියලා. එතකොට හාල් කිලෝ 10ක් කියනවා, ඈ මේ බය වැඩි වුණොත් 20 වෙන්නත් පුළුවන්, 20 වෙන්නත් පුළුවන්. දැන් ඔන්න මේ දවස්වල එවනවා ස්කෝල වලට, පන්සල් වලට එනවා, දරුවන්ට ශිෂ්‍යත්වයක් දෙන්න කියලා අස්සම් කරන්න එක. එවනවා අපි තව ඉස්සරහට තව වැඩියෙන් එවනවා, ඈ බඩු එවනවා, සල්ලි එවනවා, බිල් අඩු කරනවා, ඈ කිරිපිටි මිල අඩු කරා. අන්න සෝදරයා කැනඩාවේ ගිහිල්ලා දෙකයි කරේ රැස්සින් මේ කිරිපිටි මිල පහලට යනවා, මිල බස්සනවා, ළඟදි බදුත් අඩු කරනවා, ඈ බඩු මිලත් අඩු කරනවා, ඔක්කොම එවනවා බඩු. ඔය එවන්නේ අපි, ඈ අපි බය කරනවා උන් අතේ එවන්නේ, ඈ අපි බය කරලා උන් අතේ එවන්නේ. අපිට මෙච්චර සෙනගක් නැත්තම් ඔච්චර ලැබෙන්නේ නැහැ. ඇයි? ඔච්චර වියදම් කරන්න මොකටද? හොරකම් කරපු ධනෙ, අපිට බදු ගහලා ගත්ත ධනෙ මෙච්චර වියදම් කරන්නේ දැන් අමාරු නිසා. අපිට මෙච්චර බලයක් නැත්තම් අඩුවට එවන්නේ, දැන් වැඩියෙන් එවන්නේ. අපි දෙන දෙයක්, ගන්න කන දෙයක්, කන්න කරන දෙයක් කරන්න, ඡන්දෙ දාට හරියට බලලා දිශාව පෙන්නන මාලිමාවට ඡන්දෙ දීලා රටට දරුවන්ට අනාගතයක් හදන්න කියලා අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා. රටට ජාතියට අනාගතයක් හදන්න, අනාගතයක්. ඔය දෙන්නේ ඔබේම දේවල්, ඔක්කොම නෙවෙයි ටිකයි දෙන්නේ, ටිකයි දෙන්නේ. තා ටික වැඩි කරලා එවන්න ඈ. ඔය සහෝදරුන්ට අරක්කුත් එවනවා, වෙන ඡන්දවලට කාලයි වෙන දෙව්වේ. මේ සැරේ බෝතලයක් වගේ අයියා, බිව්වට කමන්නේ, සූරු වෙලා වරද්ද ගන්නවා හැම නෙවෙයි. ගෙවල් වල ගිහිල්ලා හට්ටි මුට්ටි වැඩියෙන් පොලේ ගහනවා හැම නෙවෙයි. හරියට වැඩේ කරා. එහෙනම් දැන් ඒ ගානට බෙදයි. උන්ට එහෙම බෙදන්න පුළුවන් වුණාට අපට එහෙම බෙදන්න බෑ. ඇයි? අපි මහ බැංකුවේ සල්ලි අපි ගාව නැහැ. සීනි බදු වංචා කරපු සල්ලි අපි ගාව නැහැ. ඉස්කාගාර අපි ගාව නැහැ. ඉස්කාගාර සල්ලි අපි ගාව නැහැ. හොරගම් කළේ නැහැ, වංචා කළේ නැහැ. අපි දේශපාලනයක් කරා. අපි ඒ හොරකම් වංචා දේශපාලනට විරුද්ධ වුණා. මේ සියල්ල කරන්නේ ජනතාවගේ ආධාරයෙන්, උපකාරයෙන්, ඔබේ ශක්තිය. ඒ හයිය අරවට වැඩිය හයියක්. උන් බෙදපු උදළු තලයක් වෙත්නම් කන්න දෙක කොටනකොට ගෙවෙනවා. උන් දුන්නු සිල් රෙද්දක් තිබේ නම් අවුරුදු දෙක යනකොට දිරනවා. උන් දෙන හාල් කිලෝ 10ක් ලැබේ නම් සතිය යනකොට ඒක වැසිකිලි වලේ නවතිනවා. හැබැයි අපිත් එකක් බෙදෙනවා. ඒක ගෙවෙන්නේ නැහැ, ඒක දිරන්නේ නැහැ, ඒක වැසිකිලි වලේ නවතින්නේ නැහැ. උගත මනා ශිල්පේමයි මතු රැකෙන. මතු ආරක්ෂාව. මතු ආරක්ෂාවට එකයි තියෙන්නේ, දැනුම පමණයි. අපි කවුරු කවුරුත් පුළු පුළුවන් හැටියට ඔබට ශක්තියක් ඉන්න, ජවයක් ඉන්න, දැනුමක් බෙදුවා. ඒක අරගෙන යන්න, තව කෙනෙකුට දෙන්න, දීලා මේ රට හදන එකේ කොටස්කාරයෙක් වෙන්නේ.